ඒ වගේම පාස්කුප ආහාරය පිළිබඳව ජනාධිපති කොමිෂන් සභාව වාර්තාව දැන් ලබා දීලා තිබෙනවා. ඒ නිසා එම පාස්කුප කොමිෂන් පිළිබඳ ජනාධිපති කොමිෂන් විමර්ශන වාර්තාවද පාර්ලිමේන්තු ඉදිරිපත් කරන්නේ කියන බලකිරීම අපි පක්ෂ නායක රැස්වීම ඉදිරිපත් කරා. නමුත් ආණ්ඩුවට ඒටත් ඉතා පැහැදිලි පිළිතුරක් ලබා දුන්නේ නැහැ. ඒ නිසා අපි පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳව හඳුනාගන්න බලාපොරොත්තු වෙනවා. ආණ්ඩුවයි දිගින් දිගටම මේ වැඩ කල් මරන්නේ විශේෂයෙන්ම ආණ්ඩුව දන්නවා තමන් විසින්ම ගොඩනගන ලද කමිෂන් වාර්තා තමන්ටම පාරාවලල්ලක් ඇති වී තිබෙන බව ඔබට මතක ඇති. පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව වර්ෂ ගණනාවක් ඇදුණා. ඒ වගේම රටේ පසුගිය ජනාධිපතිවරණ ජනවරමේදී මේ පාස්කු ප්‍රහාරකයන්ට සම්බන්ධ වුණාට දඬුවම් ලබා දිය යුතු කියන බලාපොරොත්තුවක් තිබුණා. නමුත් දැනට වාර්තා වී තිබෙන ආකාරයට පාස්කු කොමිෂන් සභාව අවසන් වී තිබෙන්නේ සහරාන්ත උඩින් සිටියේ කවුද? මෙම ප්‍රහාරයේ මහමුලකරුවන් කවුද? මෙම ප්‍රහාරයේ සැලසුම් කරේ කවුද කියන එක පිළිබඳ කිසිදු තොරතුරක් නිරාවරණය නොවන ආකාරය. එනිසා ආණ්ඩුව විසින්ම හදන ලද ගෝසාව අද ආණ්ඩුවට පාරාවලල්ලක් වී තිබෙනවා. එනිසා තමයි මෙම කොමිෂන් සභාව වාර්තා සැඟවීම සඳහා ආණ්ඩුව ප්‍රයත්න දරමින් ඉන්න බව අපට පේනවා. සමාජ විශාල ආන්දෝලනයක් තිබෙනවා. මට මතකයි ජනාධිපතිවරණ වේදිකාවේදී මා කිව්වා පාස්කු ප්‍රහාරයේ අලමුල අලගිය තැන් මුලගිය තැන් හොයාගන්න පුළුවන්කම තිබෙන්නේ එම දඩේම කරේ තියාගෙන ගියේ කවුද කියන එක සාධකයක් මත. විශේෂයෙන්ම කටුවා පිටියේ පල්ලි මරාගෙන මරන බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන ලද පුද්ගලයා බිරිඳ සාරා ඇය ඉන්දියාවට ගොස් තිබෙනවා. ඒ වගේම ජනාධිපති කොමිෂන් සභාවට ඉදිරිපත් වූ සමහර සාක්ෂිකරුවන් ඇය ලංකාවට ගෙනවිත් කොමිෂන් සභාව මේ ප්‍රශ්න කළ යුතු කියන යෝජනාව ඉදිරිපත් කරා. නමුත් ආණ්ඩුව කිසිසේත්ම සාරාව ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවට ගෙනීම සඳහා උත්සාහයක් දැරුවේ නැහැ. ජනාධිපතිවරයා ඉන්දියාවට ගියා. ඒ වගේම ඉන්දියා විදේශ අමාත්‍යවරයා සහ ආරක්ෂක ලේකම්වරයා අවස්ථා ගන්නවගේ ලංකාවට ආවා. ඒ කිසිදු අවස්ථාවකදී මේ ප්‍රහාරයේ ප්‍රධානම මරාගෙන මරන ප්‍රහාරයක් එල්ලපු කරන ලද පුද්ගලයාගේ බිරිඳ ඉන්දියාවේ සිටින බවත් මෙම පරීක්ෂණය සඳහා ලංකාවට කැඳවිය යුතු බවත් ඔවුන් ඉල්ලීමක් කරේ. එයින්ම පෙන්눔 කරනවා මේ අය පාස්කු ප්‍රහාරයේ සමහර තොරතුරු සැබවින්ම ජනතාවට එළිදරව් වීම වැළැක්වීම සඳහා දරන ප්‍රයත්නයක් තිබෙන බවත් පෙන්눔 ආණ්ඩුව කියලාව එකක් දැන් කරන්න තව එකක් කියලා දැඩි මතයක් ඇති වෙලා තියෙන සමාජයේ මොකද මේ ආණ්ඩුව කියනකොට මම කිව්වා කියන්න කරන්න පුළුවන් දේවල් නෙවෙයි කියන්නේ විශේෂම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙනකොට රටේ මතයක් ගොඩ නැගුවා ගෝඨාභය රාජපක්ෂ සාම්ප්‍රදායික දේශපාලකෙක් නෙවෙයි ඒ නිසා සාම්ප්‍රදායික දේශපාලන සංස්කෘතිය ඔහු යන්නේ නැහැ ඒ වගේම වියත්මග වැනි කණ්ඩායමක් තමයි ඔහු සමග රට පාලනය කරන්නේ හැබැයි දැන් ඡන්දය අරගෙන ආණ්ඩු පිටුවට පස්සේ රට පාලනය කරන්න පරණ කණ්ඩායමක් දේශපාලන සංස්කෘතියේ සේමයි විශේෂයෙන්ම තමගේ ඥාතීන් තනතුර වලට පත් කරන්න එපා කියලා දේශපාලන සංස්කෘතිය ගැන ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කරනවා. හැබැයි තමන්ගේ අයියම එය බිඳවට්ටුවා තිබෙනවා. තමන්ගේ නෑනම එය බිඳවට්ටුවා තිබෙනවා. තමගේ මස්සිනා තානාපතිවරයෙකුට පත් කරනවා. තමන්ගේ අනිත් මස්සිනාවරු නෑනවරු රජයේ ආයතන තනතුර වලට පත් කරනවා. පරිදිච්ච දේශපාලකෙ රාජ්‍ය ආයතන තනතුර වලට පත් කරනවා. එනිසාහු දේශපාලන සංස්කෘතිය වෙනසක් කරන්න සමත් වී නැහැ. ඒ වගේම වංචා දූෂණ නතර කරනවා කියන්නේ. හැබැයි අද වංචා දූෂණ පිළිබඳ ප්‍රධානම චෝදනාව එල්ල වී තිබෙන්නේ ඔහු වටා ඉන්න ව්‍යාපාරිකයෙක් හා ඔහු වටා ඉන්න නිලධාරි කණ්ඩායමකට. එනිසාහු දූෂිතේ ආරක්ෂා කරන දූෂිතයන් වෙනුවෙන් පෙනීත එක්කෙනෙක් බව පත් වී තිබෙනවා. ඒ වගේම ඔහු ආර්ථිකයේ සංවර්ධ ඔහු මැතිවරණ ව්‍යාපාරයෙන් පටන් ගත්තේ මහා පරිසර වේදී කෙටියෙන්. හැබැයි මහා පරිමාණ කැලෑ කපන්න ඒ වගේම ගංගාවල වැලිගොඩ දාන්න ඇතිතරම් පස් කපන්න බලපත්‍ර අයින් කරපු පාලකෙක් බවට පත් වෙනවා. ඒ වගේම රටේ ජනතාවට ආර්ථික විශාල සමෘද්ධියක් ඇති කරනවා කියලා පාරම්භයක්. හැබැයි ආර්ථික විශාල කඩාවැටීම් වෙර තිබෙනවා. ජනතාවගේ එදිනදා ජීවිතේ පවත්වාගෙන යන බැරි අරමුදියකට බඩුමිල ඉහ ගින් තිබෙනවා. මේ කිසිවකට විසඳුමක් නැති නිසා අද ජනතාවනම් කියන්න වෙලා තිබෙනවා. අපි බලාපොරොත්තු වන පාලකයා නෙවෙයි අද මේ රට පාල අද සිදුවීමින් තිබෙන්නේ. මේ ජනාධිපතිවරණයත් මහමැතිවරණ අපි විසින් පෙන්වා දෙන්න. මේ තනි මිනිසෙකුට තනි මිනිහෙකුට වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ රටේ සමාජ පරිවර්තනයක් වුණා. මේ රට ගොඩනැගීම සඳහා සාමික ප්‍රයත්නයක් වුණා. තනි මැජික් කරුවෙක්, ඉන්ද්‍රජාලිකයෙක්, මන්ත්‍ර කරුවෙක් ඇවිල්ලා මේ රට ගොඩනගාවි කියන විශ්වාසය තමයි මේ පළුදු වී තිබෙන්නේ. breaking.lk